තයිම මයාගත්තද විස්තරේ වැඩේ නම් ඩක්කෙටම ඔයාගත්තා කතාව සම්පූර්ණ නැත්ත ඒ උනට පොඩි බොරුවක් තියෙනවා මොකද්ද බං ඒ අතර බීරි කතාව ඈ කතාව සම්පූර්ණෙන් ඇත්ත පොඩි බොරුවක් තියෙනවා ඈ නෑ ඉතින් සාන්තගේ මුළු පවුලම ගමෙන් පිටත් කළා කියන එක ඇත්ත එතකොට මොකද බොරුව බොරුව මගේ ජීවිතේ නාලා මේ දෙයක් කළායි කියන එක බොරු. දෙයක් ඇත්තනේ බං. උඹනේ අපච්චි ගොල්ලෝ ඩෝක දැම්මේ. හරි ඉතින්. ඔළුවට තමයි දැම්මේ. ඒ වුණාට වැටෙල් දෙන වෙන කොහටද? මං කිව්වේ නෑනේ පන්නමුයි කියලා. මං කිව්වේ ටිකක් බය කරමුයි කියලා. ඒකනේ. ඔය ඔය බය කරපු තරම තමයි. දැන් සිරිසේනා චුටි ගමේ නෑ. ඈ? කාන්ති කාන්තිගේ පවුල කට්ටියත් ගමේ නෑ. ඊළඟ කවුද ගමේ යන්නේ? ලේසි මේක තමයි නන්ද කියන බූරුවා ඌ යවන්න ඕනේ ඌයම් ඌ ගම්මින් යවමු චූටි මේ ගමේ නැහැ කියන එක දැනනකොට මගේ හිතට ලොකු පාළුවක් දැනෙනවා බා බලංකෝ මේ හැමදේම අපි කලේ චූටිව ලබා ගන්න මට අන්තිමට චූටිව නැති වුණා ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් උස්සන්න ගිහිල්ලා කෙල්ලෙක් ගේත් ගිනි අරගෙන මිනිහා තමයි උස්සන්න උනේ ඔය ද මුං එක ඒව කරන්න බෑනේ ඈ උඹ තමයි මේකට වක් කියන්න ඕනේ මං මොකද මම උඹලට එදත් කිව්වා මේ සිද්ධියට කවුද වග කියන්න ඕනේ කියන එක ගැන කවුරුත් වාද කරන්න ඕනේ නැහැ කියලා දෙයක් සිද්ධ වුණා ඒක වෙලා ඉවරයි දැන් ආවරයි එච්චර ඒක නේරුම් ගන්න එච්චරයි කියලා කිව්වේ තාම මොනවද කියන්නේ අන්තිම චූටි උස්සන්න ගියේ සිද්ධුනේ චූටි අම්මගේ මිනිහ උස්සන්න වෙච්ච එක ඒකයි මං කිව්වේ පැහැදිලිව හැමදාම ළඟ තියාගෙන ගියේ දැන් ඉන්න තැනක් පද නැතුව ඉතින් උඩ බලාගෙන බකන් ඉලාගෙන ඉන්නවා මෙතන මේම ඒක නම් ඇත්ත බා දුවේ කමලා කමලා අම්මේ ඇයි දුවේ ඔය අර කටයුත්ත ගැන තාම තීරණයක් ගත්තේ නැද්ද තීරණයක් ගන්න තරම් දෙයක් ඉතින් ඔය කටයුත්ත නෑනේ අම්මේ එහෙම කියලා හරියන්නේ නෑනේ ළමියෝ හැමදාමත් ඔයා මෙහෙම ඉන්නද හිතාගෙන ඉන්නේ හරි සිරිසේන ළමයා ගැන කැමැත්තක් ඔයාගේ තිබුණයි කියමුකෝ දැන් ඒ ළමයා ගමෙත් නැහෙනි තවත් මොනවද දුව ගැන හිතන්නේ එහෙම කියන්න එපා අම්මේ සිරිසේන අය ගමේ නැති වුණාට සිරිසේන අයයි චූටි කොහේ හරි හොඳින් ඇති ඉන්න තැනක හොඳින් හිටියේ කියලා ඔයාට එකෙන් වැඩක් වෙන්නේ නැහෙනි ළමියෝ සිරිසේන අය කවදා හරි දවසක මේ ගමට එන එක මට විශ්වාසයි. රාලාමි අයගෙන් මට නිතරම කරදරේ. මේ කටයුත්ත ගැන මොන හරි පිළිවෙලක් කරන්නයි කියලා. කොයිතරම් කරදර කරත් කමන්නේ. ඔය පොඩි මහත්තයයි කියන කාරණා මගේ කෙල්ල දෙන්නේ නැහැ. එහෙම කියලා කොහොමද? මම කොහොමද රාලාමි අයට මුණ දෙන්නේ? ඔහෙට මුණ දෙන්න බැරි නම් මම මුණ දෙන්නම්කෝ අර චූටි කෙල්ලට කරදර කළා සිරිසේන ළමයාගේ ගේ ගිනි තියලා අර අම්මන්ටත් මරාගත්ත ඔය පොඩි මහත්තයා කියන කාට නම් දැන් මගේ කිසිම කැමැත්තක් නැහැ එහෙනම් ඉතින් තාත්තයි දුවයි ඕන කුදයක් ගහගන්න එකයි තියෙන්නේ ඉස්සරහට එන ප්‍රශ්න ගැන දෙන්නත් එක බලාගන්න එකයි ඉස්සරහට එන ප්‍රශ්න ගැන මම බලාගන්නම්කෝ ආලාමයට හොඳක් නම් වෙන්නේ නැහැ මේ කරන දේවල් වලට. සිරිසේනයා ගමෙන් ගිය දවස් ඉඳලා ආලාමියාගේ සද්ද වැඩි වෙලා තියෙනවා. මං කවදාවත් හිතුවේ නැහැ අයියාගේ ඇස් දෙක සනීප කරගන්න පුළුවන් මේ කියලා. පොඩි මහත්තයත් අපි දන්නවා හිතේ අමාරුවෙන් ඉන්නේ චූටි නැතිකම. මේව අතහැරලා දාමු. අන්න සාමයට සාමයට. ඒව හරියන්නේ නැහැ. දැන් කමලට තියෙන්නේ
පොඩි මාත්‍යාවක් අඩු යුත්තේ කරන්නේ මේ වලව්වට එන එක. බලට මේවා තේරෙන්නේ නැහැ බං.